नमस्कार वेवाबुदुर्वनत समदाबुदुहिमि शरणयामि। नमस्कार वेवादमरुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि उदयवरुयापी इतामत्म आश्चर्यवत् बुद्ध देशनावक इग्न गत्ता अपी एकीकिनागी जीविते तुल विन विनम धर्मे निर्मित राज्यक गुडनगागन्न हेति। ए देशनावे नम नगरूपम सूत्रय अंगुत्तर निकाये हत्वेनी निपातेटाय ए दिसुम ऐतुलत् वेला तिबेन्ने। देंगु बीगन गन्न में देशनाव ऐतुलत् वेला तिबेन्ने अंगुत्तर निकाये अटवेनी निपातेटाय। में देशनावे नम वेशालिक उग्ग सूत्रे। वेशालिक उग्ग सूत्रय विशाला महानूरवासी उग्ग गृहपतियाट वदाल दिसुम मे पिंगतागे नममुकद्द उग्ग एदावसल बुदुरजानन वहांसे वेदसितिये विशाला महानूर महावनांतरे ඇතුලේ ගොඩනගලා තිබිච්ච කූටාගාර ශාලාවේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙහෙම වදාලා පින්වත් වහණෙනි ඔබ මතක තියාගන්න ඔය විශාලා මහනුවර සිටින උග්ග ගෘහපතියාට ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා भिक्षुन्नहसिलाट प्रकाशकला पिंगवत् महानिनि मतक तियागन्न ओब विशाला महानूर वासय करन उग्ग गृहपतितुमाट आश्चर्य अद्भुत करुणु अटक् तियेनवा कियला बुदुरजानन् वहन्से विहारयट वेडिया। देन् सामान्यं राहतन् वहन्से नमकगे आश्चर्य अद्भुत करुणु कियेनवा नम् අපිට ඒක එච්චර පුදුම සහගත දෙයක් නෙවෙයි. දැන් මේ කියන්නේ ගිහි ශ්‍රාවකයෙකු ගැන ගෘහපති කෙනෙක් ගෘහමූලිකෙක් මේ කෙනාටත් ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාට මේ කාරණේ විස්තර වශයෙන් දැනගන්න ඕන වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ප්‍රකාශ කළ වදාලා විතරයි විස්තර වශයෙන් දේශනා කළේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළ විහාරයට වැඩියාම ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අපි මේ උග්ග සිටුතුමා හමු වෙන්න ඕන ගිහිල්ලා. ඉතින් ඉඳා මේ मुकद कले भिक्षुन वहांसेला इदा उदे वर्वे पहुदा उदे वर्वे
පාසිවුරුත් අරගෙන විශාලා මහනුවරට වැඩම කරලා කෙලින්ම වැඩියා කොහේද උග්ගසිටුතුමාගේ නිවසට වැඩියට පස්සේ සිටුතුමා ඉක්මනින්ම ආසන පිළියෙල කරලා දුන්නා ස්වාමීන් වහන්සේලාට වැඩ සිටින්න ඊර්වසේ ඒ උග්ගසිටුතුමා ස්වාමීන් වහන්සේලාට බොහෝම ගරු සරුවැතුව වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා එකත් පස්ස වාඩි වුණා කියන්නේ ඔව් කෙලෙම ඉදිරියෙත් නෙමෙයි ඔව් පිටිපස්සෙමත් නෙමෙයි පැත්තෙන් වාඩි වුණා එකත් පස්ස වාඩි වෙච්ච මේ උග්ග ගෘහපතියාගෙන් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම අහනවා අහනවා පින්වත් ගෘහපතිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ආශ්චර්යවත් අද්භූත වූ කරුණු අටකින් සමන්විත කෙනෙක් කියලා ඔබ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් පින්වත් ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ අදහස් කරපු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ආශ්චර්ය වූ අද්භූත වූ කරුණු අට මොනවාද? ඉතින් මෙයා කියනවා අනේ ස්වාමීනි මන් දන්නේ නැහැ. මෙයා කියනවා මන් දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ මා ගැන ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා කළ වදාලා කියලා මම දන්නේ නැහැ. කියලා මෙයා කියන හැබැයි ස්වාමීනි මට හිතෙන හැටියට කල්පනා කරන බලනකොට මට ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකද්ද කියන මන් දන්නේ නැහැ. මම මාතුල ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙන බව මට පේනවා. ඉතින් ස්වාමීනි මං එහෙනම් මේක කියන්නම් කියලා ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නා. කින ස්වාමීනි මෙන්න මේකයි කියන මගේ පළවෙනි ආශ්චර්යවත් කාරණාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ඉස්සෙල්ලාම මං දැකපු වෙලාවේ දුර ඉඳලාම මම බුදුරජාණන් වහන්සේව දැක්කා. ඒ දැකපු වෙලාවේ දැකීම සමගම මගේ හිත පහන් වෙලා ගියා. ඒ චිත්ත ප්‍රසාදය එහෙමමයි වෙනස් වෙන්නේ. මේක මා දකිනවා මා තුළ තිබෙන ආශ්චර්ය අද්භූත කාරණාවක් හැටියට. එහෙමනම් අපට වෙන බුදුරජාණන් වහන්සේ දිහා බැලලා පැහැදිලා වෙනස් වෙච්ච අයත් ඉන්න පුළුවන්. ධර්මයට ආපු නැති අය ඉන්නවනේ. ඉතින් කොච්චරවත් නේ ඒ කාලෙකට පැහැදිලා ඉන්නවා, කාලෙකට අපහදිනවා, ආයෙ කාලෙකට පහදිනවා, ආයෙ කාලෙකට අපහදිනවා. එහෙම අයත් ඉන්නවනේ නේ. දැන් මේ කෙනා ඊට වෙනස්. බුදුරජාණන් වහන්සේ දුටුපමණින් හඳුනාගත්ත මේ උත්තමයා නම් ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුදු උත්තමෙක්. විද්‍යාචරණ සම්පන්නාදී ගුණ ටික ඔක්කොම අඳුනගත්තා. හිත පැහැදුනා. ඒ පැහැදීම එහෙම්මමයි ඔන්න පළවෙනි කරුණ. ඊර්වසේ කියනවා ස්වාමීනි මට මේ දෙවනි ආශ්චර්ය අද්භූත කාරණාව හැටියට මා මෙන්න මේක සලකනවා. මොකද්ද? මට මේ හිත පැහැදුනානේ බුදුරජාණන් වහන්සේ දැකලා. මං මේ පැහැදුණු සිතින්මයි බුදුරජාණන් වහන්සේව ඇසුරු කළේ. ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද මෙතන? බණ අහනවට කියන නමක්. ධර්මය අහනවට ඇසුරු කරනවා කියන්නේ. දැන් ආශ්‍රය කරනවා. දැන් ඔන්න අපි ඇසුරු කරනවා ස්වාමීන් වහන්සේලා. ඔන්න යනවා. ගිහිල්ලා බණ අහන්නේ අපි කියනවා. හරි වැඩේනේ ගම්වතුරනේ.
යුද්ධනේ කියලා වුණා අපි කතාවක් ඇති කර ගන්නවා දෙපැත්තට මේක අවබෝධයට හේතු වෙනවද හේතු වෙන එහෙම නැත්නම් ඔන්න බල්ලු අරගෙන යනවා ගැට ගහගෙන මේ බලන්න මේ මේ බල්ලා ස්වාමීනි මෙච්චර ගානක් ගියා මොකක් හදන්න මට හා එහෙමද අපිත් ඉන්නවා ඒ જાතිය බල්ලෙක් ඔන්න පෙන්නනවා එහෙම නැද්ද තියෙනවා ඒසුර මොකද්ද ඒක මහා පිරිහිච්ච එකක් නේ මෙතන ඇසුර කියන්නේ ඒක නෙමෙයි මෙතන කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා මෙයා වාඩි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානමින් ඉන්නවා උන්වහන්සේ වදාළ කරුණ තේරුම් ගන්න ඒක මේ ඇසුර කියන්නේ එතකොට පහන් සිතින් බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිතින් ඇසුරු කරනවා කියනවා එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට අනුපිළිවෙල කතාව වදාලා දැන් බුදුරජාණන් වහන්සේටම පමණක් බුදුරජාණන් වහන්සේලාට පමණක් සුවිශේෂ දේශනාවක් මෙතන තියෙනවා අනුපිළිවෙල කතාවත් එක්ක මේ දෙනවා සාමුක්කංශික දේශනා කියලා මේක කියන ස්වාමීනි මට මේ දාණය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා සීලය ගැන වදාලා එකෙන් දාණය ගැන විස්තර කරාම දීමෙන් පින් ලැබෙනවානේ ශීලා ශීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමෙන් පින් ලැබෙනවානේ ඊට පස්සේ සග්ග කතං ස්වර්ගයේ උපදීම ගැන දේශනා කළා මේ ඊට පස්සේ උන්වහන්සේ වදාලා මේ කොහෙත් තිබෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලී වාසය කිරීම ඒකට කියන්නේ මොනවද පංචකාමී ඊට පස්සේ මට මේ පංචකාමී තියෙන ආදීනව කියලා දුන්නා මේ පංචකාමයේ යට වෙච්ච සත්වයා ඒ වෙනුවෙන් දුක් විඳින ආකාරය ඒ වෙනුවෙන් නඩු හබවලට පැටලෙන ආකාරය ඒ වෙනුවෙන් සොරකම් සතුම් මරනවා හොරකම් කරනවා පංචකාම සැප විඳින්න කිහිල්ලා වැරදි කාම සේවනයේ දෙනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා මේ নানা ප්‍රකාර පව් රැස් කර ගන්නවා මේ පස්කම් සැප විඳින්න ගිහිල්ලා ඒ නිසා මේ පංචකාමයන් තුල මේ කෙලසුන් සිත කෙලසන දේවල් වල වර්ධනයක් තියෙන්නේ මේ නිසා මේ පංචකාමය කියලා කියන්නේ මඩ ගොඩක් වගේ එකක් බය සහිත දෙයක් පීඩා සහිත දෙයක් අනතුරු සහිත දෙයක් කියලා ස්වාමීන් වහන්සේ මට මේ පංචකාමයේ ආදීනව පෙන්නලා දුන්නා ඕකාරී සංකිලේසේ ඕකාරී සංකිලේසං මේ ඕකාරං සංකිලේසං කියන්නේ මේ කෙලෙස්වල පීඩාව මේ කෙලෙසුන්ගෙන් ඇතිවෙනා වූ චිත්ත ජීවිතයේ කෙලසියන කෙලෙස්වලින් කිලුට වෙන ආකාරය මේ හොඳට හිටියේ මිනිස්සු මේ පංචකාමය සොයන්න ගිහිල්ලා මේ නරක් වෙලා පෞරස් කරගෙන කිලුට බවට පත් වෙන ආකාරය මට කියලා දුන්නා කියලා දීලා බුදුරජාණන් වහන්සේ මේවයි නිදහස් වීම නෙක්ඛම් මේ ආනිසංසං නෛෂ්ක්‍රම්‍යෙහි ආනිසංස මේව නැති තැන කොවිතරම් සැපසේ ඉන්න පුළුවටින්ද කියලා මට කියා දුන්න ස්වාමීනි මම මේක අහගෙන ඉන්නකොට මගේ හිත කොදට තැම්පත් වුණා මෘදු වුණා ඊළඟට මේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර වුණා පංච නීවරණ යටපත් වෙලා ගියා මගේ හිත හොඳට සතුටින් ප්‍රීතියෙන් උද්දාමයටපත් වුණා මගේ හිත වඩාත් පහන් වුණා ස්වාමීනි මගේ හිතේ ඇතිවෙච්ච මේ වෙනස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා එතකොට උන්වහන්සේ ඒ තත්ත්වෙ හිත ගන්නෙ කොහොමද කතා කළමයි උන්වහන්සේ අනුපිළිවෙල කතාව දේශනා කළා එයාගේ හිත ඒ තත්ත්වෙට සකස් කරනවා ස්වාමීනි මගේ හිත මේ තත්ත්වයට හැදුණා කියලා බුදුරජාණන් වහන්සේ දැකවදාන වෙලාවේදී සාමුක්ඛංශික ධර්ම දේශනා මට වදාලා දුක්ඛං සමුදයං නිරෝධ මග්ගං ඒ කියන්නේ ඔව් මෙන්න මේකයි දුක තේරුණා කිව්වා මේමයි මේක තමයි දුක්ඛ සමුදය මේක තමයි දුක්ඛ නිරෝධය මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේ චතුරාරි සත්‍ය විස්තර කරනකට ස්වාමීනි මට මේක අවබෝධ වුණා ඒකාන්තයෙන්ම මේනම් ආරි සත්‍යයක්මයි මොකක්ද අවබෝධ වුනේ
සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ ලැබුවා ඒකාන්තිම මේ ආරි සත්‍යයක්මයි. ස්වාමිනේ මේ ධර්මයේ මගේ හිතට වැටහුණේ මට මේක අවබෝධ වුණේ හොඳට පිරිසිදු රෙදි කෑල්ලක් හොඳට පිරිසිදු සුදු වස්ත්‍රයක් පිරිසිදු වස්ත්‍රයකට ඩයි ගහනවා වගේ සිරි පිරිසිදු වස්ත්‍රයක වස්ත්‍රයක් ඩයි කළොත් ඒ ඩයි කරන්නා වූ වර්ණය මේ පිරිසිදු නිසා ඒ වස්ත්‍රය ඒ හොඳට අල්ලනවා ඒ වස්ත්‍රයට ආනේ වගේ කියනවා මගේ හිතේ මේ ධර්මයේ පිහිටි ස්වාමීනි මට අවබෝධ වුණා මං වැඩ මම හිටපු වාසනේ මං වාඩි වෙලා බණහමින් හිටියේ බුදුරජාණන් වහන්සේ ළඟ මට අවබෝධ වුණා රජස් නැති කෙලෙස් නැති අවිද්‍යා මලකඩ නැති ධම්මචක්කුව මට ඇති වුණා මොකද්ද ධම්මචක්කුව යම්කිංචි සමුදේ ධම්මං හේතු ප්‍රත්‍යංගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ලම ඔව් හේතු නැතිවීමෙන් නැතිවි යන ධර්මතාවයට අයිති එකක්වත් මමයේ කියලා මාගේ කියලා මාගේ ආත්මය කියලා ගන්න දෙයක් නැත මට මේ යංකින්ච සමුදේ ධම්මං යමක් හේතු ප්‍රත්‍යංගෙන් හට ගන්නා වූ යම් යමක් ඇද්ද ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා මට අවබෝධ වුණා ස්වාමීනි මම ධර්මයේ දැක්කා මම ධර්මයට පැමිණුණා මම ධර්මයේ සාක්ෂාත් කළා මම ධර්මයේ වැළඳගත්තා මම මේ විචිකිච්ඡාවෙන් ඈතර වුණා මොකද මොකද කොහොමද කොහොමද කී කියන ගමනින් මං ඈතර වුණා මම මේ ධර්මය තුල විසරද වුණා මම මේ ශාස්ත්‍රු ශාසනයේ බාහිර කෙනෙකුගේ වෙන උදව් නැතුව වුණත් මට මේ ධර්මය දැන් දිනු කරගන්න පුළුවන් තත්ත්වයටපත් වුණා මම එදා එතනම වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේව ත්‍රි සද්ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගියා ස්වාමීනි මම බ්‍රහ්මචාරී වෙන්න තීරණය කළා බ්‍රහ්මචාරී ශික්ෂාපදයේ ප්‍රමුඛ කොට මම පංචශීලයේ සමාදන් වුණා මෙන්න මේක ස්වාමීනි මම දකිනවා දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව හැටියට ඔන්න බලන් දී කාලේ හිටපු ගිහි අය එහෙමනම් පැවිදි අය කොහොම වෙන්නේ නැද්දනේ එතකොට ඒක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි බුදුරජාණන් වහන්සේව දුටුපමණින්ම ඔව් බලවත් පැහැදීමකට පත් වුණා දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි මේ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ අසුරු කිරීමේදී බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව දේශනා කළා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා ඒක අවබෝධ වෙලා බ්‍රහ්මචර්යයේ තිසරණේ මනාවකට පිහිටලා බ්‍රහ්මචර්යයේ පංචම කොට පංචශීලී සමාදන් වුණා දෙවෙනි කරුණ තුන්වෙනි කරුණ කියනවා ස්වාමීනි මම බොහොම තරුණ කෙනෙක් එතකොට මට හිටියා තරුණ බිරින්දෑවරුන් හතර දෙනෙක්. ඉතින් බුදුජානන් වහන්සේගේ කාලේ තිබිලා තියෙන්නේ ඔව් මේ තනි බිරින්දක් විවාහ කිරීම නෙමෙයි. බිරින්දෑවරුන් තමන්ට නරත්තු කරන්න පුළුවන් නම් හතර පහ දෙනෙක් උනත් විවාහ කරගන්න පුළුවන්කම ඒ කාලේ තිබුණා. ඉතින් මේ මෙතුමාට ඉඳලා තියෙනවා බිරින්දෑවරු හතර දෙනෙක්. මෙයා ගෙදර ගියා. දැන් මෙයා කවුද? මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකෙක් බ්‍රහ්මචාරී සීලයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාදන් වෙච්ච කෙනෙක්. මම දැන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මේ තරුණ වයසේ කල් ගෙවන නෝන්ලා හතර දිනාට කතා කළා. කතා කළා කියනවා නැගණිවරුනි මං බ්‍රහ්මචර්යාව මුල් වෙච්ච ශික්ෂාපද පහ සමාදන් වුණා. අද ඉඳලා කැමති කෙනෙක් මගේ සහෝදරියන් හැටියට වාසය කරන්න ඕනේ නම් මේ ගෙදරම ඉන්න පුළුවනි.
පුඤ්ඤානිච්ච කරෝතු පින් කරන්න පුළුවනි කැමති කෙනෙක් තමන්ගේ ගෙවල් වලට ඇරලවන්න කියනවා නම් ඇරලවන්නත් පුළුවනි තව කවුරු හරි ඉන්නවා නම් මට අසෝලාසරණ පාවලා දෙන්න කියලා මං ඒක උනත් කරන්න කිව්වහම ස්වාමීනි වැඩිමහලු බිරින්ද ඉස්සරහට ආවා ඇවිල්ලා කියනවා ආර්ය පුත්‍රයා මට ආන් ආර්යව සරණ පාවලා දෙන්න එහෙනම් හොඳයි කියලා මං යාත් එක්ක කතා බස් කළා මං එන්න කිව්වා ගෙදරට එන්න කියලා පැන් කින්ඩි අතට අරගෙන පැන් වක්කොල්ලම දුන්නා එක්කන් යන්න කියලා පැන් වක්කොල්ලම අත පැන් වක්කොල්ලම දුන්නයි කිව්වා ස්වාමීනි මේ පුදුම වැඩේ කියනවා මම මේ මම බොහොම සිනහවන්තව හිටපු මේ බිරිඳ අතපං වක්කලා දීලා ඒ දෙදෙනා පිටත් වෙලා යද්දි මගේ හිතට කිසිම අමුත්තක් නැහැ මගේ හිතට කිසිම වෙනසක් නැහැ මගේ හිත අර පැරණි සතුටෙන් මෙහෙමම තියෙනවා ස්වාමීනි මට තේරෙන හැටියට මේකත් ආශ්චර්ය අද්භූත කාරණාවක් आश्चर्य अद्भुत कारण खीन मेक ये बल हितकने हितकती मट हित दिवन कर सांसारी आत्मीदन येमन निकमे ओण विवाह इट पास मे शक कर अब पेनवाणी अम्मो පුදුම විදියට සැකේ මතමනේ මේ අවුල යන්නේ දැන් අපිට වර්තමානයේ පේන ඒ සැක මොකද හේතුව එක්කිනාට එක්කිනා සිල්වත් නැහැ කියලා එක්කිනාට එක්කිනා දන්නවා සැකේට හේතුව ඒක එක්කිනාට එක්කිනා සිල්වත් නැහැ කියලා එක්කිනාට එක්කිනා දන්නවා ඒ නිසා බැරි වෙලාවක් කෙනෙක් දිහා වැඩිපුර බැලුවොත් ඉවර ඒ සැකනේ සැකේ සමහර විට මේ පිරිසිදු හිතෙන් බලනවා පිරිසිදු හිතෙන් කතා කරනවා ඊට පස්සේ තේනවා මේ නම් ඔන්න පටන් ගත්ත ඔන්න කියලා ඔන්න ඊට පස්සේ සම්පූර්ණම රණ්ඩු අල්ලගෙන යනවා ඒ නිසා ඒ සැකේ ඒකට හේතුව තමයි සීලේ පිළිබඳව පැහැදිලි ස්ථාවරයක නැතිකම සීලේ පිළිබඳ පැහැදිලි ස්ථාවරක ඉන්නවනම් මේ සැක ගොඩාක් අඩුවෙන් ඉන්න පුළුවනි තමයි සනසිල්ල ජීවත් වෙන්න පුළුවන් කම තියෙනවා. එතකොට මේ උග්ගසිටිතුමා ගිහි ජීවිතය ගත කරද්දී එතකොට යාට පුළුවන් වුණා ධර්මය අහුවට පස්සේ යාගේ බිරින්දෑවරුන්ට මෙන්න මේ විදිය සලකන්න. එතකොට තුන් දෙනෙක් මං හිතන්නේ නැවතිලා පින්දාම් කරන්න නැවතුණා. එක්කෙනෙක් විවාහ කරලා දුන්නා. එතකොට මේකේ ආශ්චර්ය අද්භූත කාරණා මොකද්ද? සිතේ කිසිම වෙනසක් දුක හනිය පොයි කියලා හිතුනේම නැහැ සංවිජ්ජන්තිකෝ මේ බන්තේ ස්වාමීනි මට මගේ මං හරි හම්බ කරපු සම්පත් තියෙනවා දීපල වස්තු තියෙනවා ස්වාමීනි මම මේවා කල්යාණ ධර්ම ඇති සිල්ලතුන් වහන්සේලා සමග බෙදා ගැනීමේදී ඒකේ සිල්ලතුන් අහසලාට දාන ආදී පරිත්‍යාග කිරීමේදී මම ඒක ප්‍රමාණ කරන්නේ මිත්‍රක් මම දෙනවා පිටුරු ටික දෙන්නේ නැහැ එහෙම ප්‍රමාණ කරන්නේ නැහැ කියනවා මම ප්‍රමාණයක් කරන්නේ නැතුව කියනවා මේ කල්යාණ ධර්මයේ සිල්ලතුන් අහසලාට මම දෙන්නේ
මොකද ඒකත් ලේසි වැඩක් නෙමෙයි නේ කෙනෙකුට තමන් තමන් ළඟ තියෙන දේවල් දෙනවා කියන කරුණ ලේසි එකක් නෙමෙයි ඒක අපි සමහර කෙනෙකුට දෙන්න පුළුවන් ඒකනේ දානන්ත යුද්ධංච සමාන වාහු කියලා දෙවි කෙනෙක් කිව්වා මේ දාන දීමේ කී දාන දීම සමාන කරන්න පුළුවන් මොකේද යුද්ධිතයි කිව්වා ඇයි මෙයා හැමතිස්සෙම මේක පටලෙයි පටලෙයි දින්දෝ නොදින්දෝ කියන මේ ලොකු අරබෝධයක ඉඳලයි මේකෙන් ඉස්සරහට පයින්නේ මෙයා සමහර කෙනෙකුට එහෙම නෙමෙයි දෙන්න හිතුණද අතෑරියා සමහර කෙනෙක් එහෙම නෙමෙයි කල්පනා කර කර ඉඳලා දෙනවා දෙනවා මං දෙනවා කියාගෙන කියාගෙන ගිහලා දෙන්නේ නැතු වෙනවා එහෙමත් නැද්ද ඔව් මම මේ පූජා කරන්න ඉන්නේ මං අසවල් එක මේ පූජා කරන්න කියාගෙන යනවා හැමතැනම කියාගෙන ගිහලා ඉපස්සේ එහෙම එකක් නැහැ එහෙමත් ඉන්නවා මේ නිසා අර දෙන්න ඕන කියන අදහස ඇවිල්ලා සීමා පනව ගන්න නැතුව දෙන්න පුළුවන් සිල්ලතුන් ගුණවතුන්ට ස්වාමීනි මට මේක මම දකිනවා හතරවැනි ආශ්චර්ය අද්භූත කරුණ හැටියට දැන් අපි දන්නවා දැන් අපිට හොඳට අපිටත් මේ જાතිව තේරලා තියෙනවා සමහරු හරි පුදුම විදියට වේදන් කරනවා වේදන් කරලා දානාදී පින්කම් උදෙසා වේදන් කරලා මට කියනවා ස්වාමීනි මා මේ යෝගී දානාදී පින්කම් කරන බව කාටවත් දැනගන්න තියන්න එපා මට ඒ ගෞරවේ බලාපොරොත්තු නෙමෙයි මම මේ කරන්නේ පහදීමේමයි සමහර කියනවා මට ස්වාමීන් වහන්සේ මම මේ දීපේක හඬ නගා කිව්වොත් තමයි හොඳ පොඩි ගානක් දීලා කියනවා ස්වාමීනි මේක අනිත් හයට ඇහෙන්න හතර දිබ්බාගෙට ඇහෙන්න මේක කියන්න කියනවා සමහර තැන්වල කියනවා ස්වාමීනි මම දුන්නා කියලා ලියලා ගහන්න කියනවා ඒ ලියලා දැන් මේ මේ මිනිස්යාගේ ස්වභාවයක් මේක මේක නිසා තමයි සමහර තැන්වල ඔබ දැකලා ඇති ওই තොරන් වල එහෙම රුපියල් 10ක් දුන්නම කවියක් කියනවා ඒ කවියකම අනිත් එක්කෙන එයත් ගිහලා 10ක් දෙනවා එක 20ක් දෙනවා ඊට පස්සේ 20 20 වැඩිපුර ගියම ඊළඟ එක්කෙන 30ක් දෙනවා එතකොට ඒ දෙනුව නෙමෙයි ඒ ගන්නවා දන්නෙත් නැහැ ඒ ගන්න හැටි දෙනවා කියන්නේ ඒක නෙමෙයි දෙනවා කියන්නේ දැන් අපි අපි කාට හරි මිලක් නියම කරනවා මහමෙවුනාවට එනවා නම් අනිවාර්යයෙන්ම මෙච්චර දෙන්න ඕන ඒක දීමත්ද ගැනීමක්ද ගැනීමක් ඇයි එයා අකමැත්තෙන් හරි ඒක දෙන්න ඕන ඒක ගැනීමක් ඒක දීමට අයිති නැහැ අපි අසවල් පින්කමක් කරනවා මේ පින්කමේදී උන රැස් කළා කියන අනිවාර්යම මෙන්න මෙච්චර මෙච්චර ගාන ගාන මේගොල්ලෝ දෙන්න ඕන කියනවා දීමක් නෙමෙයි ගැනීමක් බලෙන් ගැනීමක් දීම කියන්නේ එහෙම නෙමෙයි පැහැදිලා චිත්ත ප්‍රසාදයකින් යුක්තව පරිත්‍යාග කරනවා අහන කියනවා සාමීනි මොනවද උමනා උමනා දේවල් කියන්න මම ගෙනලා දෙන්න එහෙම කියන්නේ නැත්තම් හොයලා බලනවා බලලා අවශ්‍ය දේ ගෙනත් දෙනවා ඒක මොකද්ද දීම ඒ කියන්නේ මෙයාට එනම් පෞද්ගලික ඕන වෙලා තියෙනවා යමක් දෙන්න අන්න ඒක අතෑරීම දීම එහෙම නැත්තම් සමහරට අපි ඉල්ලුවොත් දෙන්නේ කැමැත්තෙන් වෙන්න පුළුවන් එතකොට ඒක ගැනීමක් එයා අකමැත්තෙන් ගැනීමක් වෙන්න අකමැති නමුත් දෙනවා ඉල්ලුවහම ඒක ගැනීමද දීම කියන්නේ පරිත්‍යාගය එතකොට කියන ස්වාමීනි මම සිල්වත් කල්යාණ ගුණධර්ම ඇති සිල්ලතුන් වහන්සේලාට මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙන්නේ නැහැ කියලා කියන්නේ නැතුව එහෙම සීමා පනවන්න නැතුවම දාන ආදී පින්කම් කරන කෙනෙක් එතකොට මේක තමයි කියන උග්ග සිරිතුමා කියන ස්වාමීනි ස්වාමින් වහන්සේ මේක තමයි මගේ හතරවැනි ආශ්චර්යයේ අද්භූත කාරණාව දැන් මේ විදියට දාන ආදී පින්කම් කරන්න නම් එයාට තියෙන්න ඕනේ ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් දැන් අපි දන්නවා අපේ රටේ කාලයක් තිස්සේ ගොඩක් අය මට කියන මේ අටමහා කුසල් ගැන අහලා තියෙනවද අටමහා කුසල් කියලා එක අහලා තියෙන කුඹුරු අතු පිටි පූජා කිරීම
आवास गेवल पूजा करीम अटपीरिकर पूजा करीम एक कठिन पूजा करीम वैसकिली मेके वैसकिली पूजा करीम पीलिगण्डम कमक ने होंद दिया केक लिंप कुनु तन्वा पूजा करीम होंद दिया केक आवास गेवल पूजा करीम होंद दिया कुंभर वस्तु भी नहीं मगटते कुंभर कुंभर तटमहा कुसल नहीं रातन वहाँ से लाते ने कुंभर अपुरन रातन वहाँ से ला हैं बुद्ध देश ना कन्या नहीं अटमहा कुसल माँग होए लेवल वाले आठ वीरगर पूजा करने उन्हें अटमहान कंगाम बीनने सांसारिक अरबीर पूजा करेगा तीन तंग महालता पसादीनी हम बिन्ने यही विक्षु बाबे हम मनुष्य में यहाँ लती निदार्मीय कीला इतिहे में का बुद्ध देश नाम की गुप्ता दाक्कन ने पहेना नहीं बुद्ध देश ना उन्हें ये बा बुद्ध रे जाने वहाँ से कि धर्मीय थी बिन्ने में हम बुकरण कहने हट किया दी मन्ने में धर्म प्रचार है समार विदागिन नेनिसाम पिंकमक्करन अनिवारिम अटपिरिकरन पूजकरन नम ओन इतिंग अमार विन्सल्येत कुदगल पूजकरनो हिते प्रसादिरत तडातिविन आरार कियने करगान मुकाद्दे वो अटमहा करगात्ति नेत्तं हरि वेडे माहिति उद्यहां दुर मैं जीवित है ये हरियों टम धर्म में हैसिरेन वाला नंग यार धर्म मार्ग ये तुलवी मुक्ति कराया न किसी में बाधा वक नहीं यार मैं गाउतम बुद्ध सांसिन तुल पुलवां आपी कल्पना करने वाले महानवी म केला नहीं मिल मुकाद्दे आर्यस्था आगे कुमार्गे अनुगमने केरी म केला महान उन्नतलत्तीनों दार्यस्था ऐमनंग अपड़ पेना वाहने विलाहरी गिही विलाहरी कलयुत्ते मकाद्दे आर्यस्थांगी कमारगे अनुगमने किरी माय बुद्रजानन वहाँ से पहेदिलो देशनाकला महानिनी मा गिही आगे हो पैविद्ध आगे हो वैरदी दे अनुमातनो करमी ते पहेदिले बुद्ध देशनालो तीनों ती ऐनी सा मै के दी होंदा घटे दाने के न होंदा हवो उद्यक्ति तापटे समाहरे वेले की नाने स्वामी ने मांग अटमहा कुसल मदेंग करला इन्ने किया मांगी थी सद्यनती ने मुकुट किया नत बे हाँ मांग हाँ वो आई थिंक बनापुते ने कि वो ती मीठे पास से मटे बने बने माँ मित्ते देख करेगा तब यहाँ दूर में कानू मोदा बिन्ने इहमनी में कितने ने ने कितने निसा इहमन ऐतु मे� इलंगटू उपकार कराने होंगे मैं किसी लोग तुमको न उन तुमके लती हैं वाचिंग मैं इस आपटे पे ना देंगों ना आधुनिक मैं परिचित लोगों दाने दिए ना सद्धाविंग पिंग नहीं हुआ मुद्दे मैं परिचित किन्हीं हम धर्मे सिर्नी था कि नहीं इधर एक हाथ रहने कारण ना पास्से निकारो ना तीन ना हरि लास मैं घरी लास्ट ने तीनों साक्षा मना कोटे मांग ऐसे रुकला नवना कोटे नवी अन्ना तेरु में हुए आगान लोनी समाहरु ये नो आपी लंगटे एक दावसा केक के निकले मांडे को आने स्वामी ने मध्यात के निको मैं के तुम कादे में खासा आदि आके नकाता करन मांग को हाँ मटनम बे योग करने उन्ने मना कोटे ऐसे रुकरने नह ये मटाते भी लगी हुआ नहीं मैं उपास काम के नहीं अने ये मध्यात के लमेका कथा कल देन लगी हुआ मैं मागुल का पकान करने तभी मैं पैविद्य लाइन एक साक्ष कोटा ऐसेरु की रीम दे नुका साक्ष कोटा ऐसेरु की रीम ओ एक ऐने नमना कोटा ऐसेरु की रीम एक डे हेतु हम गधे मांगी तो ना अंदे दुष्यले बिक्षुन के ऐसेरु ये बात ही तो ना मैं मगे एक अपने हाँ तो रण्डी घिल के ला उदाहु अग्गान लोन एक को मुका खारी उपकार या अग्गान लोनी एक को मुके एक ठारी लियो मग्गान लोनी मैं मगे एक अगटे ऐसे रुकरेना
ඒ ඇසුර නිසි ඇසුර නෙවෙයි. ඇසුරු කරන්න ඕන සද්ධර්ම ශ්‍රවණයට දහම් ගැටළු විසඳා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කර ගැනීමට විස්තරයි. වෙන කිසිම අර්ථයකට ස්වාමීන් වහන්සේලා ඇසුරු නොකළ යුතුයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කර යුතු ඒ කාරණ වලට පමණයි. සද්ධර්ම ශ්‍රවණයට දහම් ගැටළු විසඳා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට මාර්ගය අසා ගැනීමට ඔය කන් වලින් තොරව කරන ආශ්‍රය අධාර්මික එකක්. ඔන්නෙ කරුණට ආශ්‍රය කරන්න ඕනේ. අන්න ඒක තමයි සැබෑම ඇතුර වෙන්නේ. ඉතින් කියන ස්වාමීනි මම සකස් කරලමයි කියනවා ඇසුරු කළේ සම් බොහොම මේ සක්කච්ඡන් ඒව මම මනා කොට ඇසුරු කළා ස්වාමින් වහන්සේලා නොමනා කොට නෙමෙයි කියනවා. එතර සීලාදී ගුණ ධර්ම රැකීම පිණිස බණ භාවනා පිණිස ආරි සත්‍ය ධර්ම ඉගෙන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගැනීම පිණිස මේකට ඇසුරු තියෙන්නේ. ආ මේ කරා පමණයි කියන ඇසුරු ඇසුරු කලේ. අන්න ඔගසිරිතුමා කියන ස්වාමීනි මේක මගේ ආශ්චර්ය අද්භූත කාරණාවක්. ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා මම මනා කොට ඇසුරු කළා නොමනා කොට ඇසුරු කළේ නැත. අන්න බලන්න ඔගසිරිතුමාගේ ජීවිතේ කොච්චර ආදර්ශ ගුණක්ද නේ. ආදර්ශ ගුණ මේ ගිහි කෙනෙකුට අනර්ගයි මේක. ඊළඟට තව වටිනා කතාවක් කියනවා මේ 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි ස්වාමීනි මම මේ ස්වාමින් වහන්සේව ඇසුරු කරනකොට ඒ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. දේශනා කරනකොට මම මනාකොට ශ්‍රවණය කරනවා නොමනාකොට නොවේ. දේශනා කරනකොට මනාකොට ශ්‍රවණය කරනවා නොමනාකොට නොවේ. ඒ කියන්නේ මේ ධර්මය අහන්න එතකොට මක් කරන්නද? ඇද හොයන්න නෙවෙයි. සිදුරු හොයන්න නෙවෙයි. වැරදින කාර්ය කෑලි අල්ල ගන්න නෙවෙයි. වාද කරන්න නෙමෙයි ප්‍රශ්න නගන්න නෙමෙයි. එහෙනම් අවබෝධයේ පිණිසමයි ඒකට තමයි මනාකොට ශ්‍රවණය කරනවා කියන්නේ. මනාකොට ශ්‍රවණය කරනවා කියන්නේ ඒකට. දැන් බලන්න ඕන අපි මම උදාහරණයක් කියන්න ඕන මම. දැන් අපි මහා පිරිත් පොත මහමෙවුනාමින් පිරිත් පොතක් අපි හැදුවානි සිංහලෙන්. දැන් මේකේ රතන සූත්‍රයේ රතන කියන වචනේ මම පරිවර්තනය කළා මැණික් කියලා. රතන කියන්නේ මාණික්කේසනේ. ඉතින් මේ මැණික් කියන වචනේ රතන කියන එකට දැම්ම කියලා උපාසිකාවකට හොඳටම කේන්ති ගිහිල්ලා මට දීර්ඝ විස්තර සහිතව පිටුවක් බැලලා බැලලා ඉවනවා. මේකනම් මේ ශාසනීය විනාශ කිරීමේ මේ උප්පර වැට්ටියක් කියලා. ඉතින් මොකද මේ හේතුව? මේ රතන කියන වචනෙට මැණික් කියලා කියීම. එතන එතුමීම ලියනවා ඒකේ රතන සූත්‍රයේ සිතුමිනක් වැනිය. මට හිතුණා ඒක ඇලට ඉරක් ඇඳලා ආපහු යවන්න. පස්සේ මං කාපනගල ඕන්නේ නැහැ. ඒතුමියගේ මොළේ ප්‍රමාණ්‍යන ඉතින්. ඒ අමුතින් කියලා තෝරල් දෙන්න බෑ. එතන මේ ඒක එතකොට තේරෙනවා මේ පොත කියවන්නේ තේරුම් ගන්න නෙවෙයි නං. කොත්තනද ඇදී දැන් හොයාගන්න ඇදක් හොයේ හම්බුන්නේ. රතන කියන වචනට මැණික් කියන එක හරි නෑ කියලා ඔන්න බැලලා ලියුමක් කියුවා. එතන අපිට පේනවා මේ එහෙම නෙමෙයි මියා ඇසුරු කරලා තියෙන්නේ. මනාකොට ශ්‍රවණය කරන්න ධර්මය අවබෝධ කරන අදහසින්ම ඇසුරු කරලා තියෙන්නේ. විශේෂත්වයක් තියෙනවා මේකේ. මෙන්න මේ ආචාර්ය අද්භූත කරන විශේෂත්වයක් මේක ඔබට හොඳ එකක්. නොචේමේසෝ ආයස්මා ධම්මං දේසේති. ස්වාමීනි ඒ ස්වාමින් වහන්සේ මට ධර්මයේදී දේශනා කරන්නේ නැත්නම් අහමස්ස ධම්මං දේසේමි මම උන්වහන්සේට ධම්ම දේශනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමි ගිහි පැවිදි සම්බන්ධතාවයේ තිබිලා තියෙන ආකාරය.
इधर स्वामी नासिन मां बहादा के निकला उन्ना ये स्वामी नासिन निश्चित दिन विलाकन अंक में आके ना स्वामी ने भाग्य बुद्धि ज्ञान महासिक मंग मास्वाल देश नावी के निकलता ये देश ना है मेन्ने में खारुन थी ये निकला रस स्वामी नासिर तोर ला दिनो वे क्या निकली नोचे में सोवा ऐसा दम्मन देशी दे स्वामी नासी मटे धर्मी देश ना कली नेतंग आमस दम्मन देशी मामा उन्ना हासिर धर्म देश ना करनो मैं कदम ही वो मना दी अलंको में बन मैं कदम ही स्वामी ने मगी हाइवनी आश्चर्यात बुद्ध कारणाव हाइवनी आश्चर्यात बुद्ध कारणाव में දැන් අපි ඉන්න ඕනේ මේ වගේ අදහසක මේ වගේ අවබෝධයක අපි ඉන්න ඕනේ අපිට දැන් අපේ රටේ බෞද්ධයන්ට එහෙම එකක් නෙමෙයි ඕනලා තියෙන්නේ ඕනලා තින් ගිහි අඳුමන් දාගත්ත එක්කෙනෙක් ධර්ම කතාවක් කරන්න ඕන නැහැ ගිහි අනිවාර්යම ධර්ම කතාව කරනවා නම් සිවුරු දරාගත යුතුයි ඉතින් සිවුරු දරාගෙන ඕනම කෙනෙකුට වැරදි එකක් කියන්න බැරිද පුළුවන් නේ දැන් මේක එහෙම එකක්ද තියෙන්නේ මේක කියන්නේ මම ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනා කරන්න නැත්නම් මම ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරනවා මට මේ හොඳම සාධකයක් ලැබුණා මෑත මම ගියා බුද්ධ ගයාව වන්දනා කරන්න මේ මේ මාසේ මුල් සතිය වගේ මම පිටත් වෙලා ගියා ඊට පස්සේ මම ගිහින් මම අදහසක හිටියා මම ලංකාවේ ආයත් එක්ක කතා බහ කරන්න යන්නේ මගේ මම ගියේ නෙමෙයිනේ මම ගියේ තෙරුවන් වන්දනා කරගෙන බණ භාවනා කරගෙන ඉන්නේ මම ඒ කාරණේ විතරක් කරනවා මං ඉතින් වඳින්නකට පුදනකොට මට පේනවා බුරුම රටේ අය එනවා ලස්සන්ට පොලිමට එනවා ඇවිල්ලා බුරුම රටේ අය ඉගෙනගෙන තියෙනවා කකුල් නවාගෙන වාඩි වෙන්න කකුල් නවාගෙන වාඩි වෙලා ඊට පස්සේ මොකද හේතුව මේ යටිපත්තල ඉස්සරහට දැමීම කෙනෙකුගේ අගෞරවයක් හැටියට තමයි ලෝක සම්මත. රෝගී කෙනෙකුට නම් කරන්න දෙයක් නැහැ අනිත්‍යයට. ඉතින් කකුල් නමාගෙන වාඩි වෙන්න මේකල ඉගෙනගෙන තියෙන ඉතින් හරි ලස්සනයි ඒක පෙළට වාඩි වෙලා හොඳට කකුල් නමාගෙන සීමා බෝධින් වහන්සේ සිවනේ ඉස්සලාම ඉස්සරහෙන් යන බුදුම හාමුදුරුවෝ බෝධිය පැත්තට වඳගෙන ඊට පස්සේ මේ අපේ ස්වාමියා ඒ බුරුම රටේ සදහත් පුරිස ලස්සෙන්ට වදිනවා මට පේන හැටියට මට තේරුණා පාලීනුත් වදිනවා ඒගොල්ලන්ගේ භාෂාවෙන්නුත් වදිනවා ඊරවසි තායිලන්තය එනවා ඇවිල්ලා තායිලන්තය ඇත්තවිල් ලස්සෙන්ට ප්‍රදක්ෂිනා කරලා ඉස්සල තායි හාමුදුරු රූපේලට වාඩි වෙලා ඉන්නවා ඊට පස්සේ මේ ගිහි පිරිස වාඩි වෙලා ඉන්නවා වදිනවා ලංකාවේ අය තොන්න එනවා හරිම පුදුමයි මට ඒව දුටු පමණින් හොයා ගන්නත් පුළුවන් නේ හි යනවා ඇවිදයිද ඊට පස්සේ ඔන්න බලාගෙන ඉන්නවා හාඳුරු නමක් වඩින්නකම් බලාගෙන ඉන්නවා ඉඳලා මේගොල්ලෝ අර ඒ වටේ තියෙන පොඩි බැම්ම වගේ එකක් ඒක වාඩි වෙලා අර මිනිස්සු වදින පුදුන් දිහා බලාගෙන ඉතින් ඔහි ඉන්නවා වාඩි වෙලා පැත්තකට වෙලා ඊට පස්සේ හරි දුකයි ඉතින් කරන්න දෙයක් නැහැ මේ රටේ පැහැදිලිවම පිරිහීගෙන යනවා කියලා පේනවනේ ඉතින් කොටසක් මම දැක්ක ඉතින් සීමා බෝධින් වාසී දිහා බලාගෙන මේ රන්වන් පාටින් බලන බෝධිය කියලා අර පොඩ්ඩක් දෙන්නෙක් විතර පොතක් දෙකක් බලාගෙන දෙන්නෙක් තුන් දෙනෙක් වෙන වෙනම පොඩ්ඩක් කියනවා බුදුරජාණන් වහන්සේ මෙතන මොකක්ද අවබෝධ කළේ මොකක්ද මේ ධර්මයේ මේ ධර්මයේ වටිනාකම මොකක්ද කිසිවක්ම දන්නේ නැති පිරිසක්. මේ හැබැයි මේගොල්ලෝ අමතක නොකර අරගෙන එනවා කොඩි. ඒ වෑ තියෙනවා මගේ දුවගේ විවාහයේ හරි ගස්සලා දෙන්න මැනව. මගේ දරුවාගේ විභාගයේ පාස් කර දෙන්න මැනව. මාගේ දරුවාට රැකියාවක් ලබා දෙන්න මැනව. ඔව් ඊළඟට කොඩි නාමයක් දානවා එක කොඩියක තියෙනවා අයන්න ඊළඟ ඒ කොඩි වැලයි අය ඊළඟ කොඩියේ තියෙනවා පයන්න ඊළඟ කොඩියේ තියෙනවා ලයන්න ඊළඟ කොඩියේ තියෙනවා දුයන්න ඊළඟ කොඩියේ තියෙනවා රුයන්න ඊළඟ කොටි වේ යන්න ඊළඟට වා වැලකට ගහලා අර භාෂාව දන්නේ නැති නිසා හොඳයි මේක පිටරට ආයට ඇයි දන්නවනම් කල්පනා කරන්නේ මේ මොන මිස දිටුවක්ද කියලා
ඒ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේටත් උහම අගෞරව නම් කරන්නේ කොහොමද පින් රැස් වෙන්නේ එතන ගිහිල්ලත් නම් යන්දල කොඩිවල මම දැකලා තියෙනවා කාක්කු ඇඳලා කොඩි ගෙල්ලන මොන මිත්‍යා දෘෂ්ටියක්ද ශ්‍රද්ධාව තියෙනවද නෑ නගරයක් නැහැ අපෝදී ඉගෙන ගත්තේ එහෙම එකක් නෑ ඒ ජීවිතවල කිසිවක් නැත් ඉතින් එනවා ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ වන්දනා කරනකොට ඔන්න එකෙක් එක පැත්තක් හැරිලා වන්ද එකෙක් ඉන්නවා එක පැත්තකට කකුල් දෙක තියාගන්න ඉපැයි ඒ පැත්තට හරවනවා එක්කෙනෙක් අනිත් එක්කන ඩිඩමදි කකුල් දෙක ඒ පැත්ත තියාගෙන එයා අනිත් පැත්තට හරව ගන්නවා ඒක තව එක්කෙනෙකුට එයි මය ආය හුලස් හතර තියාගන්නවා ඉතින් මෙහෙම කරගෙන ඔන්න සිවල් දිනවා හාමුදුරුව ගාතාවක් කියනවා මෙයා කියනවා හයියෙන් කියනනම් ඒත් කමක් නැහැ කුටු කුටු ගාලා කියනවා හාම් ස්වාමීන් වහන්සේත් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ වැඳිල්ලක් නැහැ වන්ද ඕනෝ විතරයි හරුණ බෝධිය පැත්තට පිටුපාලා වාඩි වුණා පඩි කිව්වා ඒ කියන්නේ කාටවත් කියනවා මේ වගේ නිකන් අර එකිනෙකාට අවබෝධයක් නැති දක්කගෙන යෑමක් තියෙනවා මං දැකලා මං කල්පනා කළා බේර ගන්න බැරි එකක් මේක පිරිහිනවමයි ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත නැහැ. නැයි මේ දරිවිඩි ගාලා වඳින්නේ මොකීටද මේ? කල්පනා නැහැ. වෙන කල්පනාවක් ඔළුව තියෙනවා. සාරි ගන්න. දරිවිඩි වඳින්නේ මේ කෝස්මට මොකද මේ හදිස්සි? ආපහු දුවන්න සාරි ගන්න. ගෙදරට අරන් යන්න බඩු. මේ පිරිහීම එතකොට සකස් කොටද මේ ඇසුරු කරන්නේ මනාවකට ඇසුරක්ද තියෙන්නේ ඒ ගත කරන කාලේ හැබැයි ඇති පින් රැස් කරගන්න ඒ කාලේ ඇති අනිවාර්යයෙන් මේගොල්ලෝ කල්පනා කරන්නේ ෆොටෝ එකක් ගන්න ඕන එච්චරයි තියෙන්නේ මොන හරි ගෙනියන්න උන්නේ අසල්තෙන් ගත්ත කියලා ඒ කාලේ කල්පනා කරලා බැලුවාම ඒ කාලේ හොඳටම ඇති පින් රැස් කරන්න දැන් හොඳට මම කල්පනා කළා දැන් හොඳ සිහියෙන් බුදුගුණ මනසිකාර කරගෙන ඇවිල්ලා අර පඩිපෙළ බහිනකටම බුදුගුණ සිහි කරගෙන ගිහිල්ලා ධර්මයට ඇවිල්ලා හොඳට බුදු පැදකුණු කරලා වන්දනා කරලා පෑ දෙකක් තුනක් ඇතුළත හොඳටම සදාකාලිකව හිතේ පිහිටන්න වඳින්න පුළුවන් ඇති ඒ කාලේ එහෙම එකක් නැත කරන්න දෙයක් නැහැ මම ඉතින් උදැක්කා වගේ හිටියා අයියෝ හැමතිස්සෙම අදාහ දින්න බෑනේ අපිට ඕවා ඉතින් මේවා දැක්කම පේන්නේ මොකද්ද තනියම වන්දනා කරන්න ඉගෙනගෙන නැහැ හොඳ ලස්සනට තෙරුවන් ගුණ සීකරලා හොඳ ලස්සනට වන්දනා කරන්න ඉගෙනගෙන නැහැ ඔය අතරේ මම දැන් භාවනා කරලා ටිකක් භාවනා කරලා පොඩ්ඩක් මම සක්මා කරලා ඇසෙනකොට මට ඇහෙනවා මිහිරට බුදු ගුණ කියාගෙන මෙන්න පිරිසක් එනවා කටහඬ බැලුම් ලංකාවේ වගේ ඕන්න වටේට යනවා බැලින්නම් වැඩසටහන් වලට ආපු පිරිසක්. ඊරවස මගේ ඇවිල්ලි වන්දනා කළේ ස්වාමීනි අපි අසවල් වැඩ වලට යනවා අපි අසවල් වැඩසටහන් වලට යනවා. අපි මේ ධර්මයේ හැසිරෙනවා. බැලින්නම් ඒ අය විතරයි වඳින්නේ. ඒගොල්ලන්ට මේ තායිලන්තය අය අහගෙන ඉන්නවා මේ බුරුම අය අහගෙන ඉන්නවා ඒ කතාවල් නැහැ. හොඳ ලස්සනට කෑ ගහලා බුදුගුණ කිව්වා මම දැක්ක සිංහල පිරිසක්. ඒ මේ වැඩසටහන් වලට ආපු පිරිසක්. එතකොට මේකෙන් අපිට පේනවා මේ බෞද්ධයන්ගේ අභිමානේ නැහැ. කටක් කරලා වන්දනා කරන්න ලැජ්ජයි. ප්‍රධාන තැනකට ගිහිල්ලා. අභිමානේ නැහැ. බලන්න යාතින් ඔය මුස්ලිම් මිනිස්සු යුද පිටියේ යුද බිමෙත් ආඥා කරනවා. දැකලා නැද්ද චිත්‍රපටිය වල පෙන්නන්නේ ඔය? එතකොට බලන්න අපට තියෙන්න ඕනේ නේද මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් සිහි කරගන්න ගමන් කෙරෙල්ල මං හිතුවා ඊට පස්සේ මේ අපේ වන්දනා ගමනේ විතරයි හරියට වැඳලා තියෙන්නේ එතකොට මේව සකස් කරලා කරන්න ඕන සකස් කොට වන්දනා කිරීම දැන් මේක කියනවා සකස් කොට ධර්මය අහන උදේට සකස් හිත මනා කොට ශ්‍රවණය කරනවා උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැත්තම් තමන් ධර්ම දේශනා කරනවා දැන් මේකේ උන්වහන්සේ වන්දනා කරන්න ආවේ නැත්තම් තමන්ගේ වන්දනාවක් නැත අද ඊර්සවල හාඳුරු එන්නේ වැඩක් නැ බං යමන් යන්න අපි අර සාරි කඩේට
ඔන්නේ යනවා මේ විපතෙන් අපි අත් මිදෙන්නම ඕන මේ විපතෙන් අත් මිදෙන්නම ඕන ආන්නේ දැන් බලන්න උග්ග සිටුමාගේ 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මතක තියාගෙන දඹදි වන්දනාව යද්දි කවදාවත් දන්න කෙනෙකුටත් කියන අර අපරාධ කරන්න එපා කියලා අර මේ බුදුරජාණන් බෝධින් වහන්සේට අපහාස කිරීම නවග්‍රහයන්ගේ කොඩියෙල්ල මම අනේ චතුරාර්ය සත්‍යනේ උතුන අවබෝධ කළේනේ සංසාරයෙන් අතු වේදුනා මාර්ගඵල අවබෝධ කළා ඒ ධර්මයේනේ හත් වෙනි කරුණ මේ උග්ග සිටුතුමාගේ විශේෂ එක මේ මේ ආශ්චර්ය අද්භූත කරුණ තමයි හත් වෙනි කරුණ තමයි කියනවා ස්වාමීන් වහන්සේ මගේ ළඟට දෙවිවරු වෙනෝ කාලකට දෙන්නේ මේ උග්ග සිටුතුමා ළඟට මොකද යා දේවාලය කරනවද නෑ පූජා වට්ටි තියනවද නෑ එහෙනම් ගුණධර්ම දියුණු කරනවා අන්න එතෙන්ට දෙවිවරු වෙනවා දෙවිවරු ඇවිදින් කියනවා මෙන්න කියන දේ ස්වාක්ඛාතෝ ගහපති භගවතා ධම්මෝ ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරන ලද ධර්මයක් මේ කියලා කියනවා කිව්වන් පස්සේ ආ ඉසීද දෙවියනේ කියලා එහෙම නැහැ පෙරපස්සේ මෙයා කියනවා දෙවියාට ඔව් ඉතින් ඔයා කිව්වොත් නැදත් ඉතින් ඒක මනාකොට දේශනා කරපියකක් තමයි කියන්නේ අන්න බලන්න අභිමානේ දෙවි කෙනෙක් කියලා කිව්වොත් එීම දැන් වර්තමාන කෙනෙකුට පින්වත බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කිසේ දෙවියනි සේ ඇයි හතරට පහට නැමිලා කොන්ද කුදු කරගෙන කියයි මේ මේම යන්නේ එතකොට මේක කියනවා අපිට ඒක පැහැදිලිව පේනවා කියනවා නෑ 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 ඔයා කිව්වොත් නැතත් මනාකොට දේශනා කරපු ධර්මයන් තමයි කියනවා බලන්නක අභිමානි කියන ස්වාමීනි මං එහෙම ස්වාමීන් වහන්සේ මං එහෙම දෙවියන් සමග පවා අල්ලාප සල්ලාපේ යෙදුනත් මට මේ කාරණේදී මගේ හිතට කිසි ආඩම්බරකමක් ඇති වෙන්නේ නෑ මන් දැන් දෙවියන් එක්කත් කතා බස් කරන්න ඉන්නේ නේද කියලා කිසිම ආඩම්බරකමක් මට ඇති වෙන්නේ නැහැ කියලා ස්වාමීනි මේක තමයි මගේ හත් වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මේ බලන්නකෝ මේ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු ගිහි අය කොච්චර දියුණුද කියලා ඊර්වස් කියන ස්වාමීනි මේ අපට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඕරම්භාගී සංයෝජන පහක් ගැන ඕරම්භාගී සංයෝජන කියන්නේ කාම ලෝකයෙන් යටට බඳ තබන සංයෝජන කාම ලෝකයෙන් යටට බඳ තබන සංයෝජන පහක් මොනවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මෙන්න මේ ඕරම්භාගී සංයෝජන පහක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ස්වාමීනි මාතුල ප්‍රහීන වෙලා නැති ඒ එකම සංයෝජනයක්වත් මා දකින්නේ නැහැ. ඒ පහම ප්‍රහීන වෙලායි තියෙන්නේ. එහෙනම් මෙයා කවුද? අනාගාමි කෙනෙක්. කෙන ස්වාමීනි මම මේ ආශ්චර්ය අද්භූත කාරණාවෙන් යුක්තයි කියලා මට තේරෙනවා. ඊර්වසි කියනවා ස්වාමීනි මං ඔන්න ඔය ආශ්චර්ය අද්භූත කාරණා අටගෙන විතරක් දන්නවා මාතුල මේවා තියෙනවා කියලා මා වෙන කරුණුන දන්නේ නැ මං දන්නේ නැ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන වගේ දියක් කරමුණු කරගෙනද මාතුල ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා වදාලේ මොන වගේ දියක් කරමුණු කරගෙනද කියලා කියන්නේ මා නම් දන්නේ නැ කියලා ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේට මේ උග්ග සිටුතුමා දානේ පිළිගන්නවා. දානේ වළඳලා ඒ ස්වාමීන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේව බහැදකෙන්ට වැඩියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා අද උදේ පාන්දර
උග්ග සිටුතුමාගේ නිවසට ගියා. කියලා මා ඒ පණවල දාසනේ වැඩ ඉඳලා උග්ග සිටුතුමා මට වන්දනා කළාට පස්සේ මා ඇහුවා පින්වත් උග්ග සිටුතුමනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබතුමා ආශ්චර්යවත් අද්භූත වූ කරුණ අටකින් සමන්විතයි කියලා පෙන්වා දුන්නා. කුටියට වැඩිය මේ විස්තර වශයෙන් අපට කියා දුන්නේ නැහැ. මා මේ අහන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්චර්ය අද්භූත කරුණවට ඔබතුමා දන්නවද? ඔබතුමාගේ ඔබතුමා තුල තියෙනවා ඒවා. එතන මොකක්ද එතුමා ප්‍රකාශ කළේ? ස්වාමීන් වහන්සේ මම නම් දන්නේ නැහැ ආශ්චර්ය අද්භූත කරුණවට මා තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බවක්. ඒ වගේ මා දන්නේ නැහැ. නමුත් මාතුල ආශ්චර්ය අද්භූත කරුණ වට තියෙනවා මොනවද යාට පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දුරදීම දැකීම සමගම සිත පහන් වෙලා ගියා ගියාමයි වෙනස් වුනේ නැහැ ඒක තමයි පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මොකද දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව පහන් සිටින් බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කළා ආශ්‍රය කරනකොට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව මට වදාලා දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවං ඌකාරං සංකිලේසං නික්ඛම්මේ ආනිසංසං දන් දීමේ කතාව සීල් රකීම ස්වර්ග කතාව කාමයන්ගේ ආදීනව කෙලසුන්ගෙන් කිලුටු වීම ගැන නෛෂ්ක්‍රම්‍යෙහි ආනිසංශ ගැන මේ විස්තරය කරගෙන යනකොට මේ හිත පහන් වුණා මුරුදු වුණා එකඟ වුණා නීවරණ රහිත වුණා මේ හිත බලවත් වුණා එතකොට බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංශික ධර්ම දේශනාව වන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ප්‍රකාශිත චතුරාරි සත්‍ය ධර්මයේ මට වදාලා ඒ ධර්මයේ දේශනා කරනකොට ඔව් මේක ආරි සත්‍යක්මයි කියලා මට සත්‍ය ඥානෙ වැටහුණේ මොකක් වගේද හරියට පිරිසිදු වස්ත්‍රයක් පඳු ගසද්දී ඔව් ඒ පඳු සියල්ල මේ වස්ත්‍රයට උරා ගන්නවා වගේ මට ධර්මයේ අවබෝධ වුණා මොකද්ද යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යංගෙන් හට ගන්නා වූ යම් කිසිවක් ඇද්ද ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා ධම්මචක්කුව දහම් මෙස පහළ වුණා ස්වාමීනි මම මේ ධර්මයට පැමිණිලා ධර්මයේ තුලට ඇවිල්ලා ධර්මයේ වැළඳගෙන ඔව් ඊට පස්සේ මොකද වුනේ ඔව් පෑදිලා බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහින් බ්‍රහ්මචර්ය පංචම කොට සීලේ පංච සීලේ සමාදන් වුණා. ඒක ආචරවත් අද්භූත දෙවනි කරුණ. ඊළඟට ස්වාමීනි මා කෙලින්ම නිවසට ගියා. නිවසේ හිටියා මා විවාහ වෙච්ච කාන්තාවන් තරුණ කාන්තාවන් හතර දෙනෙක් හිටියා. මා අඬ ගහලා යැත්තන්ට කිව්වා. නැගිනිවරුනි මා අද ඉඳලා ඔව් බ්‍රහ්මචර්ය සම්පන්න වූ පංච සීලේ පිළිපදලා ඉන්නේ. නගිනවරු කැමති නම් මෙහි ඉන්න පින්දහම් කරගෙන කැමති කෙනෙකුට ගොන්නම් ගෙදර යන්න පුළුවනි කැමති කෙනෙක්ව විවාහ කරලා දෙන්නත් පුළුවනි එතකොට වැඩිමහලු බිරින්දෑ කිව්වා ඔව් අසවල් එක්කිනා මට බන්දලා දෙන්න කියලා මං එතකොට ඒ කරුණ කතා කරලා එයාට අඬ ගහලා අතපැන් වක් කරලා දුන්නා ඒ වගේ අවස්ථාවක පවා මගේ හිතේ කිසිම වෙනසක් නැහැ මේකත් ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට කිව්වා ස්වාමීනි ඒ වගේම මම මගේ මට සම්පත් තියෙනවා දේපල තියෙනවා මං දාන ආදී පින්කම් වල යෙදවනවා සිල්ලතුන් ගුණවතුන් වහන්සේලාට මම මේවා පූජා කරන්නේ සීමා කරගෙන නෙවෙයි. ඒක මේ ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට ස්වාමීනි මං භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවා මනාකොට ඇසුරු කරනවා නොමනාකොට නොවි ඊළඟට ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා මට ධර්මයේ දේශනා කරනවා මම මනාකොට අසනවා නොමනාකොට නොවි හැබැයි මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැත්තම් මම උන්වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා මේක ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා ඊළඟට
කියලා ස්වාමීනි දෙවිවරයෙවිල්ල මට කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මය නේද මේ හිතට මං කියනවා පින්වත් දෙවිය ඔහේ ඔක කිව්වත් එකයි ඕක නැතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු දෙයක්මයි මේක ඉතින් මම මෙහෙම දෙවියන් සමග අල්ලාප සල්ලාපේ ඉදෙද්දි මට කිසිම ආරම්භරකමක් ඇති වෙන්නේ නැහැ හා මාද්දෙන් දෙවියන් එක කතා කරන එක්කෙනෙක් නෙවෙයිදයි කියලා මට එහෙම කුත් ඇති වෙන්නේ නැහැ කියලා ඊළඟට අන්තිම කරුණ කියනවා ස්වාමීනි ඔව් බුදුරජාණන් වහන්සේ ඕරම්බාගේ සංයෝජන ධර්ම පහක් ගැන දේශනා කළා ඒ පහෙන් එකක්වත් මාතුල තියෙන බවක් මට පේන්නේ නැහැ කියනවා මෙන්න මේ ආශ්චර්ය අද්භූත කරුණු ටික ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා කියනවා මේ උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට සාදු සාදු වික්කු පින්වත් භික්ෂුව ඉතා හොඳයි ඉතා හොඳයි ඒ වේශාලික උග්ග සිටුතුමා උග්ග ගෘහපතිතුමා තමන් ගැන මනාකොට කියාපු කාරණයක් මහා කියන පින්වත් භික්ෂුව ඔය ආශ්චර්ය අද්භූත කරුණු අට තමයි උග්ග සිටුතුමාට තියෙන්නේ කියලා මා කියන්නේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම කියන බවවත් මෙයා දන්නේ නැහැ බලන්න බුද්ධිය ගානට ගලපලා කිව්වන්නේ මේ ආශ්චර්ය අද්භූත කරුණු අට තියෙනවා කියලා කියන බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා පින්වත් භික්ෂුව එහෙනම් මතක තබා ගන්න මේ විශාලා මහනුවර සිටින උග්ග ගෘහපතිතුමා ඔය කියන ලද්දා වූ ආශ්චර්ය අද්භූත කරුණු අටකින් සමන්විතයි කියලා දැනගන්න කියනවා එතකොට අපිට පේනවා මේ වගේ කරුණු මේ වගේ දේවල් මේ යුගයේ තුල අපට දරා ගන්න බැරිද පුළුවන්කම නැද්ද අපිට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ශ්‍රවණය කරද්දී අපිත් පහන් වෙන්නට ඕනේ පහන් සිතක් ඇති කර ගන්නට ඕනේ එහෙනම් ඒ කාන්තේම මේ අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානක් වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා අපිටත් තියෙන්න ඕනේ හිතේ පැහැදීමක් ඇති කරගන්න. හැබැයි මේ පැහැදීම පැහැදුනාට පස්සේ අපි පහදිනව නම් නැකතට මොකද උනේ මේ පැහැදීම? වැඩන්නේ පදනමක් නැහැ ඒකේ. පදනමක් ඇති පැහැදීමක් ඇති වෙන්න ඕනේ. ආකාරවතී ශ්‍රද්ධා ඇති කරගන්නට ඕන. අපි පැහැදුනා නම් මේ කේන්දරවලට එතකොට ආකාර විශ්ද්ධාවට එන්න බෑ අපි පැහැදුනා නම් ඒ විකාර වලට දැන් අපි ගත්තොත් විද්‍යාඥයෙක් කසවල් දී කිව්වා කීප ගම පහදින්න කොච්චර ඉන්නවද අද ලෝකේ එහෙම නැතුව හොඳට විමසලා තේරුම් ගන්න පුළුවන්කම අපට ඕන ආන් ඒ නිසා අපේ චිත්ත ප්‍රසාදයේ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැහැදීමයි අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන හේතුඵල ධර්මයක් උන්නාසිකේ ධර්මයේ කොහෙවත් තියෙනද ප්‍රාර්ථනාවකී යමක් ඉෂ්ට වෙනවා කියලා නෑ ක්‍රියාවකින් තමයි යමක් වෙනස් කරන්නේ පැතුමකින් නෙවෙයි ඉතින් ඒ නිසා අපි පැහැදෙන්නට ඕන මේ උග්ගසිරිතුමා පැහැදුනා වගේ හොඳ පැහැදීමක් අපි ඇති කරගන්නට ඕන අපට බැරි දේ වගේ ආශ්චර්ය අද්භූත කාරණාවක් එකක්වත් ඇති කරගන්න ඵල එක ආශ්චර්ය අද්භූත කාරණා එකක් හරි පුළුවන් වෙන්න ඕනේ ඊළඟට දෙවනි ආශ්චර්ය අද්භූත කාරණා මොකද්ද මේ ධම්මචක්කුව ඇති කර ගැනීම දහම් ඇස මේකත් අපට පුළුවන් වෙන්න ඕන නේ අපට පුළුවන් වෙන්නට ඕනේ මේ දාන ආනිසංස දැන් දන්නවා අපි සීල ආනිසංස දන්නේ නැද්ද දන්නවා ස්වර්ගයේ උපත ගැන අපි දැන් තොරතුරු දන්නේ නැද්ද දන්න දැන් මේක ස්වර්ගයනේ මිනිස් ලෝකේ කියන්නේ සුගතිය. දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය. කාමයන්ගේ ආදීනව දන්නේ නැද්ද? කාමයන්ගේ ආදීන අපි දන්නේ නැත්නම් ආයි දන්න ගන්න කෙනෙකුත් නැත.
ඒ තරම් කුවි තරම් දේවල්ද නේ බඩුබිල එහින් හෝගල ගණන් යනවා එහින් එහින් ස්වාභාවික විපත් ඒක එක කාලයකට නියඟ එක කාලයකට ගම් වතුර එක කාලයකට ලෙඩ රෝග එක කාලයකට යුද්ධ නේද මොනවා හරි දෙයකින් ප්‍රශ්නයකට මැදිවිවි මැදිවේ ඔය අතරේ මේ සපසී වාසය කරන්න කොච්චර මහන්සියක් ගන්නවද කාමයන්ගේ ආදීනව අපට පේන්නේ නැද්ද හිතන්න පුළුවන් අපට ඊළඟට මේ කෙලෙසුන් නිසා මේ කෙලෙස් නිසා මේ චිත්ත සන්තාන අපිරිසිදු වෙලා ඊට පස්සේ හිත අපිරිසිදු වෙලා වචනිය අපිරිසිදු වෙලා ක්‍රියාව අපිරිසිදු වෙන ආකාරය අපට පේන්නේ නැද්ද පේනවා මේ මිදුනට පස්සේ ලකෝ සනසිල්ලක් ගන්න පුළුවන් කියලා පේන්නේ නැද්ද පේනවා මේ මිදිලා ජීවිතේ ගෙවන්න පුළුවන් බව අපට පේනවා අපිට මේ දුක ආරි සත්‍යයක් හරියට අවබෝධ කරගන්න බැරිද පුළුවන් මේ දුක හටගන්නේ ත්‍රිවිධ සංහාවෙන් මේ කාර්ය සත්‍යයක් හරියට අවබෝධ කරගන්න බැරිද පුළුවන් මේ දුක නැති කරාම දුකෙන් නිදහස් මේ තණ්හාව නිරුද්ධ කළාම දුකෙන් නිදහස් වෙනවා අවබෝධ කරන්න බැරිද ඔක අවබෝධ කරන්න පුළුවන් තණ්හාව නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අපටත් මේක අවබෝධ කරගෙන අපට බැරිද සිහි කරන් අපට අවබෝධයක් ගන්න බැරිද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද ඒ හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි මේක අනාත්මයි කියලා අවබෝධ කරන්න බැරිද අපට ආන් එහෙනම් අපිට ඒ ආශ්චර්ය අද්භූත කාරණා තේති කරගන්න පුළුවන් දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ආරෝග්‍ය සිටුතුමා ඒ महाराथन मार्गे पिन्नो सारिपुत्त मोग्गल्लानादि असु महाश्रावक राथन राथन वहांसीला आश्चर्याद्भूत මේ ගුණ ඇති කර ගැනීම ඊළඟට මේ වගේ ගුණ අපි ඇති කර ගන්න ඕන ඊළඟට නිත්‍ය සීලය හැටියට පංච සීලයේ රැකීම පවා ආශ්චර්යය අද්භූතයි ඊළඟට පොහෝ දිනවල අෂ්ටාංග උපෝසත සීල ආදී ගුණ ධර්ම රැකගෙන මනාකොට සීල සම්පන්න වාසය කරනකට ඒවත් අසිරිමත් මේ යුගෙ ඊළඟට දාන ආදී පින්කම් කිරීමේදී ඊළඟට ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමේදී ධර්මයේ උදෙසා පමනක් ඇසුරු කිරීම ආශ්චර්යය අද්භූතයි ඊළඟට ධර්මයේ ශ්‍රවණය කළ තමන් ධර්ම කතාව මනාකොට ධර්මය අහනවා ඒ ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියන්නේ නැත්නම් තමාතේ ධර්මයේ කියන්නේ ස්වාමීනි මං අසවල් දේශනාවේ අසවල් කරුණු ඉගෙන ගත්තා අසවල් කරුණු ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ මේ මේ ආකාරයෙන් මේ කරුණු පෙන්වවදාලා ආශ්චර්යය අද්භූතයි ආංගේ කారణ ඇති කර ගන්න ඕනේ. දිවෙන් එක කතාව නම් ඉතින් අපි ඒක අතාරින් මේක කරන්න ගියොතින් පැටලි. ඊට පස්සේ කියයි මේ දෙවිවරු ඇවිල්ලා මට දැන් කමට හම් දෙනවා. නම දැන් උඩින් කිය උපදෙස් ගන්නි. එහෙම මාත්‍රික වෙලා කියපුවයි ඉන්නේ. ඉතින් එහෙම ඒක අපි අතාරින්. ඒක උගසිරිතුමාට පුළුවන් වුණාට ඔව් ඒක අපි පැටලව ගන්න ඕනේ නැහැ. ඒක එතුමාගේ වාසනාව. ඒ එතුමාගේ පින. ඊළඟට අපි ධර්ම මාර්ගයේ දෙගමන් කළ සංයෝජන දැකලා ඒ සංයෝජන ප්‍රහාණය කරන්න කල්පනා කරන්න ඕන. මොකද පැහැදිලිව අපි දන්නවා මාර්ගඵලලාභීන් බුද්ධ සමහරට මේ උග්ගසිරිතුමා පිරිනම් පාල නැත්තම් මේ කහගෙන ඉන්න. බඹලෝනේ. එතුමා ඉන්නේ අවිය අතප්ප සුදස්ස සුදස්ස යකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලින් එකක ඇත්තේ. ඒ නිසා මේ මේ එතුමා අද වුණ අහගෙන ඉන්න පුළුවන් මේවා. ඒ නිසා මේ දෙවුරු ලෝකේ ඉන්නවා. මේ මිනිස් ලෝකයේ තුල මාර්ගය දිනු කළා. මාර්ගඵල අවබෝධ කරගත්තු උතුම් මිනිසුන් දෙවියන් අතර ගිහිල්ලා ඉන්නවා. මොකද සමහර දෙවිවරු ඇවිල්ලා
මට මතක හැටියට සක්‍ර දෙවියෝද කොහේද බුදුරජාන් වහන්සේට ඇවිදින් කියා හිටන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දෙවිවරු අතර ලොකු දිව්‍ය ගෝසාවක් පැතිරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙන කාලේ දෙව් පිරිස වැඩි වෙනවා ඇයි දෙව් පිරිස වැඩි වෙන්න හේතුව මෙහිදී ධර්මයේ හැසිරෙන පිරිස වැඩි වීමෙන් එයයි මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා බුද්ධ ශාසන පරිහානි කාලේට සම්පූර්ණම දිව්‍ය ලෝක හිස් වෙලා යනවා දීලුක් දෙවි පිරිස නැති වෙනවා පරිහානියේ කාලෙට මොකද වෙන්නේ පිරිනව වෙන තැන අපාය පිරිනවා අපාය පිරින එකට යම රජු කල්පනා කරනවා ආ පිරිලා මේ ඉන්නේ පොලිමට මේ ඉන්නේ පිරිලා එතකොට අපිට පේනවා එහෙනම් මිනිසුන් පිරිහීමෙන් නිර්යාදී උපත ලබනවා දියුණු වීමෙන් දිවි ලෝක ආදී උපත ලබනවා අනික මේක වටිනාකම තියෙන්නේ මේ ධර්මයත් එක්ක යන්න ඕනේ ධර්මේ නැතු වුණත් කෙනෙකුට දිවි ලෝකේ ඉඳ ඉඩ තියෙනවා පින්පව් විශ්වාස කරගෙන කෙනෙක් සාමාන්‍ය දාන ආදී පින්කම් කරගෙන ඔක්කොම අතහැරලා යනවා හැබැයි දිවි ලෝකේ ගිහිල්ලා ධර්මය අවබෝධ කරගෙන නැත්නම් යා එකෙන් චුත වෙන දැන් අපි මේ වගේ දැන් ඔන්නේ මිනිස් ලෝකෙට ආවා අපි මිනිස් ලෝකෙට ආවා මිනිස් ලෝකෙට ආනකට මනුෂ්‍ය කාමයේ මිනිස් කම්සප තියෙනවා මේකට වසංගතය ගිහිල්ලා ධර්ම අවබෝධීව අතහැරව පිරිස ගණනින් කියන්න පුළුවන්ද කෝටි ගණනින්වත් කියන්න බැරි තරම් විශාල පිරිසක් මිනිස් ලෝකෙට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අතහැරපු අය එතන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අය මිනිසුන් අතරට ආපු අයගෙන් කීයෙන් කී දෙනාද කරන්නේ දෙවියන් අතරත් එහෙම ඇත්තේ දිවෙන් අතරට ගිහලා ඒ සැපේට වසඟ වෙච්ච අය ඇති නම්තර ධර්ම මෙහෙදි පුරුදු කරලා ගියපු අය ධර්මෙ හිමම යනවා ඉතින් ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේක අපි මේ ජීවිතේ ගෙවන්න ඕන ධර්ම අවබෝධය කරගෙන මේ ධර්ම මාර්ගේ දියුණු කරගෙන යන්නයි එතකොට දැන් විශේෂයෙන්ම මේ ධර්මයේ දියුණු කරද්දී මේක දෙවිවරු දන්නවා මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා මේ ලෝකෙ හංගන්න බෑ නේ වුණා ඉතින් ඒ නිසා මේ වේශාලික උග්ගසිරිතුමාගේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සද්ධාවන්ත ඉතාම අවබෝධයකින් ජීවත් වෙච්ච මේ ගිහි පිරිස දැන් අපි දැනගෙන හිටියේ මේ මේ වේශාලික උග්ගසිරිතුමා ගැන අපි විස්තර වශයෙන් දැනගෙන හිටියේ මේට කලින් අපි දැනගෙන හිටියේ කවුරු ගැනද අනාථපිණ්ඩික සිරිතුමා දුන්නා 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 ඊළඟට විසාකා දුන්නා දුන්නා බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි පිරිසට ගිහි පිරිමියත්තන්ට තියෙනවා උපාසක බවට පත් වෙනවා නම් එක්ක වේශාලික උග්ග වගේ වෙන්න ඒකේ නෑ එක්ක හත්තලා හත්තාලවක පුත් උග්ග වගේ වෙන්න එක්ක චිත්ත ගෘහපති වගේ වෙන්න දැන් මේගොල්ලෝ ගැන අපිට විස්තරය ඕනේ දැන් මෙතුමා හොඳ කෙනෙක් මේ මේ හොඳ චරිතයක් මේක මේ වගේ ඉන්නවා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කලාතුරකින් ලැබෙන්නේ මේ කාලේ විතරයි කලාතුරකින් ලැබිච්ච ධර්මයේ ලැබිච්ච කාලේ තමයි ආධ්‍යාත්මික දියුණුවක් අපි ඇති කරගන්න තියෙන්නේ අපි ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ අනාගාමී කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ දැන් අඩු ගණනේ අපිට පුළුවන් වෙන්න ඕනේ සෝතාපන්න වෙන්න ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ගිහි ජීවිතේ ගත කරමින් අමුදරුවන් පෝෂණය කරමින් බැරිද සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවනේ ඒ අඩු ගණනේ ඒ තත්ත්වයට දියුණුව කරගන්න එපා ඒත් පිළිසරණක් නෙමේ ජීවිතේට ඉතින් ඒ නිසා අපි කවුරුත් අදිටන් කරගනිමු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ බුදුසසුන ලැබූ මේ කාලේ ඒ ධර්මයේ මතුවෙන මේ කල අපි මේ නොසෙල්වෙන අචල ශ්‍රද්ධාවට පැමිණිලා සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන ආකාරයට යෝනිසෝ මනසිකාරය යෙදෙමින් අපිත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා සාදු සාදු සාදු